මහාචාර්ය නිලීකා මලවිගේ ඔබ අතරමැදියාව චැනලියට ඇවිල්ලා අද අපි කතා කරන්න යන විෂය මට ඉතාම වැදගත් වෙනවා. මොකද ඊයේ තමයි ලෝක ජාත්‍යන්තර දිනයක් උනේ ගැහැණු ළමයි සහ කාන්තාවන් මේ විද්‍යාව විෂයන්ගේ ඉන්න දිනය කියන ඉංග්‍රීසියෙන් කිව්වොත් International Day of Science for Girls and Women. අරි මොකක් හරි ඔහොම දෙයක් තියෙනවා. දැන් මට තියෙන ලොකු ප්‍රශ්නේ මේ අන්ත්‍ය ඔය ඉන්ටර්නැෂනල් ඩේස් එනකොට අපි සාමාන්‍යයෙන් එහෙම දේවල් කරන්නේ ප්‍රධාන වශයෙන් නැති යමක් හින්දානේ. උදාහරණයක් වශයෙන් ඇයි විමෙන්ස් ඩේ එකක් තියන්නේ? මොකද සාමාන්‍ය ජීවිතේ ඒගොල්ලන්ට වැඩි තැනක් නැතුණාම නොතිබුණාම ඔහොම විමෙන්ස් ඩේ වගේ එකක් දානවා. එතකොට මට ඉතාම සන්තෝෂ හිතෙනවා මෙහෙම දවසක් තියෙන එක ගැන. ඊට පස්සේ මට ඇයි කියලාත් හිතුණා. මොකද අපේ රටේ මන් දන්න ගොඩාක්ම විද්‍යාඥයෝ කාන්තාවන්. දැන් ඔබ මන් දන්න තරමින් කියන්නේ මගේ හිත ගොඩාක් පිරෙන දෙයක් තමයි අපේ ඉන්න හොඳම විද්‍යාඥයෙක් මේ දවස්වල ඉතාම විශාල කාර්යභාරයක් කරන වසංගතිය පටන් ගත්තාම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලැබ් එකත් එක්ක වැඩ කරන විද්‍යාඥයෙක් හිටියොත් ඒක කාන්තාවක් කියලා දැන් අපි ඔක්කොම දන්නවා. එතකොට මම ඔබෙන් ඇහුවාම මම ඔබෙන් මුලින්ම ඔබ මගේ චැනලියට ගෙන්වන්න ආසාවෙන් හිටිය ඔබ මුලින්ම හා කියලා තිබ්බේ. ඊට පස්සේ මං හිතුවා මේ දිනය සමරන්න, ඊයේ තිබ්බ දිනේ වුණාට ඒක සමරන්න හොඳම පුද්ගලයා ගොඩාක් ගැහැණු ළමයින්ට සහ කාන්තාවට අර ඉන්ස්පිරේෂන් එකක් කියන ආදර්ශයක් වශයෙන් බැලිය හැකි මහාචාර්යවරයා කෙනෙක් මං හිතුවා ඉතාම සුභවාදී වෙයි කියලා. බොහොම ස්තුතියි ඒ ආරාධනාව රැගෙන ආවට. මට ඔබත් එක්ක කතා කරන්න බොහෝ පැති තියෙනවා. අපි ඒ පැති වලට යන්. මොකද මේ චැනලය ඉංග්‍රීසි ඉගෙන ගැනීම පිළිබඳ චැනලයක් හින්දා අපිට කතා කරන්න වෙනවා මේ විෂයන් කළ හැකිද. මේ විෂයන් කියන්නේ විද්‍යා විෂයන් විතරක් නෙමෙයි, STEM subjects කියලා ගමු. STEMs කියන්නේ science, technology, engineering, mathematics කියන විෂයන් ටික. අපි ඒවට ඉංග්‍රීසි භාෂාව නැතුව එන්න ආසාවක් නැති එන්න පුළුවන්ද? එන්නේ කොහොමද? මොනවද කළ යුත්තේ? දැන් ඉඳන්ම බල්ලගෙන ගණක් ගන්න එපා, මගේ පූසත් ඇවි ලැබෙනවා මේකට, කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉංග්‍රීසි එහෙම ආසාවක් තියෙන කෙනෙක් කොහොමද දිනු කරන්නේ? අපි ඒ වගේ පැතිවලටත් එමු ආචාර්යතුමියනි. හැබැයි අපි පටන් ගමු මේක කාන්තා දිනයක් හින්දා, විද්‍යාව සහ ඒ විෂයන් ගැන සමරන දිනයක් හින්දා. ලංකාවේ ඔබ ගත් ප්‍රතිශතයක් වශයෙන් STEM subjects වලට, ඒ කියන්නේ සයන්ස්, විද්‍යාව, ටෙක්නොලොජි, තාක්ෂණය, එන්ජිනියරින්, එන්ජිනියරින් විෂය සහ මැතමැටික්ස්, ගණිතය, අපේ කොහොමද නියෝජනය ගැහැණු ළමයි? දැන් ඇත්තට මම හිතන්නේ විද්‍යාව වගේ විෂයන් නම් සැහැණ නියෝජනය වෙනවා. දැන් විද්‍යාපීඨ ගත්තොත් එහෙම කාන්තා නියෝජනය මම හිතන්නේ පිරිමි ළමයිට වඩා කාන්තා නියෝජනයක් තියෙනවා මම හිතන්නේ අපේ විද්‍යාපීඨවල. ඉංජිනේරු පීඨවලට යනකොට ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් තමයි අපට පේන්නේ. ඉංජිනේරු පීඨවල ඉන්න කාන්තා ගැහැණු ළමයි තමත් අඩුයි. වෛද්‍ය පීඨවල සමසමව ඉන්න ඉත දකින්න ලැබෙනවා. ඒ වගේම තාක්ෂණය, එන්ජිනීරු සහ මැතමැටික්ස්, STEM කියන්නේ මැතමැටික්ස් ගණිත විෂයන් වලදී ගැහැණු පාර්ශ්වය ඉතාමත් අඩුවෙන් තමයි නියෝජනය වෙන්නේ. ඒකට හේතුව මොකද්ද මහාචාර්යතුමනි? දැන් මෙඩිසින් සහ මේ සයන්ස් වලට මේක හැටියට ඇත්තටම පිරිමින්ට වඩා ඉන්නවා ගැහැණු අපේ ඉස්කෝලවලත් ඉන්නවා. මං මේකට ගත්ත දත්ත මං ගත්තර IPS International මේ අර IPS blog එකේ talking economics කියන එකේ, ඒක හැටියට ඉස්කෝලවල bioscience කරන ගැහැණු ළමයි මේ 2017 statistics වල 70%ක් ඉන්නවා. හැබැයි physical science සහ engineering 37.12 වගේ අඩු ගාණක් තමයි ඒවට යන්නේ. සහ ඒක ඒ වගේම දෙයක් මේ undergraduate programs වලත් තියෙනවා. graduate level එකේ ඊටත් වඩා බහිනවා. ඇයි එන්ජිනියරින් ඒ වගේ වට ගැහැණු ළමයි අඩු වෙන්නේ? සහ ඒක සයන්ස් වල දකින්න ලැබෙන දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ඒකට ටෙක්නොලොජි එන්ජිනියරින් පැත්තයි ගැහැණු ළමයින්ට අඩු වෙන්නේ නියෝජනය. ඒකට හේතු කීපයක් තියෙනවා. මම ඒ හේතු ටික කියන්න. එක හේතුවක් තමයි ගැහැණු ළමයින්ට ෆිසික්ස්, එන්ජිනියරින්, තාක්ෂණික වගේ දේවල් බෑ කියලා අදහසක් තියෙනවා.
ඒ කියන්නේ දැන් ඉංජිනේරු විෂයන් හදාරනකොට මුලින්දම්ම දැන් අපි හිතමු ටෙලිනාට්‍යයක් ගත්තත් ෆිල්ම් එකක් ගත්තත් ඕනම එකක හැමතිස්සෙම ඉංජිනේරු විෂයන් ඒ කියන්නේ කාර්මික විෂය අපි දුපාරයක් හදනවා ඒරොනොටිකල් ඉංජිනේරින් තියෙනවා ඒ හැම මෙකැනිකල් ඉංජිනේරින් තියෙනවා කිමිකල් ඉංජිනේරින් තියෙනවා ඒ හැම එකටම පිරිමි පුද්ගලයෙක් ඒ කියන්නේ පිරිමියකේ වැඩේ කරනවා කියලා පෙන්වනවා මිස සවදා ගැහනවා මේක එක කරනවා කියලා පෙන්වන්නේ නැහැ මම හිතන්නේ ස්කෝල වුණත් ඒක නිකන් පිරිමින්ට සුදුසු රැකියාවක් මිස ගැහනුන්ට සුදුසු රැකියාවක් විදියට පෙන්වන්නේ නැහැ මම හිතන්නේ ඔය දැන් අපේ දැන් විද්‍යාව මෙඩිසින් වගේ සබ්ජෙක්ට්ස් වල අපි අවුරුදු 50කට විතර කලින් බැලුවොත් එහෙම ලෝකේ තත්ත්වය සහ ඊට වඩා ඕනම් ඒ විෂයන් වලත් එච්චර ගැහනු ළම හිටියේ නැහැ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම වෛද්‍ය වෘත්තිය ගත්තත් ඒක වැඩිපුරම පිරිමි ඒ කියන්නේ ડોක්ටර්ස් ලව එහෙම පිරිමි වෘත්තියක් විදියට ඒක මග පෙන්නලා වැඩිපුරම ඒ කියන්නේ දැන් එහෙම මෙඩිසින් සබ්ජෙක්ට්ස් වල සහභාගී වෙනවා නම් ගෑනු ළමයි නර්සින් වෘත්තිය වගේ කරන විදියට තමයි ඒ කියන්නේ නව කතා ගත්තහමත් අර ડોක්ටර් නර්ස් මේ රොමාන්සර්ස් අර ඒ කියන්නේ ඒ ගොඩක් කලින් අර එහෙම එහෙම අදහස් ඔලුවට දාලා තියෙනවා සමාජගත වෙලා කියන්නේ දෘෂ්ටිවාදය ලංකාවට විතරක් නෙමෙයි ඇත්තටම ලෝකෙම වෙන දෙයක් ලෝකෙම ලෝක ඒතරේ සංස්කෘතික එකක් සංස්කෘතික ඒ දෘෂ්ටිවාදය කියන්නේ මේක පිරිමින්ට පුළුවන් දෙයක් මේක කාන්තාවන්ට පුළුවන් දෙයක් නෙවෙයි කියලා. දැන් අපි දන්නවා ඒක අවුරුදු 50කට කලින් වෛද්‍ය වෘත්තිය වගේ වෘත්තිවල තිබුණා මේ වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් 150ක් ගැහණු පිරිමි පාර්ශ්වයන් නියෝජනය වෙනවා වෛද්‍ය වෘත්තිය. එනමුත් වෛද්‍ය වෘත්තියේ සබ් ස්පෙෂැලිටිස් වල එහෙම තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ශල්‍ය කර්ම වගේ වට වැඩිපුරම අපි තාමත් දකිනවා පිරිමි පාර්ශ්වයන් නියෝජනය වෙනවා සහ වෛද්‍ය වෘත්තියේ කාන්තාවන්ට සුදුසු රැකියාව පිරිමින්ට සුදුසු රැකියාව කියලා පොඩ්ඩක් වෙන වෙලා තියෙන වෛද්‍ය වෘත්තියේ. එනමුත් අපි දැන් අනිත් එක තමයි මම කියන්නේ ඕනේ දැන් අපි අර කිව්වනේ දැන් විද්‍යාපීඨවල වෛද්‍ය ඉතාමත් අතරම කිරිමි පාර්ශ්වයට වඩා මේ අවස්ථාවේ ගැහණු පාර්ශ්වය ඉන්නවා ඒක අපි හොඳටම දන්නා අපේ දත්තගත දකින තීර දෙයක් එනමුත් ඒගොල්ලන් එම විද්‍යාපීඨවලින් ග්‍රැජුවට් වුණාට පස්සේ අපි දකින දෙයක් තමයි වෛද්‍ය වෘත්තිය සහ සයන්ස් වෘත්තිය වල ඔක්කොම يعني ඔබ දන්න විද්‍යාන්තයන් ගැහණු දිය වෙන්න පුළුවන් ඒවට ඔක්කොම ඒ කියන්නේ ඩිසිෂන් මේකින් ඩිසිෂන්ස් වල ඉන්නේ කියන්නේ අපි දන්නවා දැන් විද්‍යාපීඨ වලට ගිහිලා ඒක කියන්නේ විද්‍යාන්තයන් වෙනවා විතරක් නෙමෙයි තව ගොඩක් කලමනාකාරී තැන් තියෙනවා ඒ වගේ තැන් වලට එහෙම නැත්නම් උසස් ඒ කියන්නේ අර මේ ඊට වඩා තමන්ගේ වෘත්තියේ ඉදිරියට යන අර මැනේජීරියල් පොසිෂන් එකක් නේද ඔව් and decision making managerial and decision making decisions වල ගැහණු ළමයි අඩුයි ඊට පස්සේ ඇත්තටම ඒ කියන්නේ ගැහණු ළමයි උපාධිය ගත්තට පස්සේ ඉන් ඉදිරියට යන එක සමසම වෙන්නේ නැහැ ඒ ගැහණු ළමයි ගොඩ හැලෙනවා ඒ කියන්නේ උපාධිය තියෙනවා ඉන් එහාට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ ඉතින් එහෙම එකක් ඉතාමත්ම දකින්න ලැබෙනවා අපිට අපි ලංකාවේ ඉන්න හින්දා ඒකට හේතු වශයෙන් අර විවාහ වුණාට පස්සේ ළමයි හම්බුණාට පස්සේ කැපවීම කරන්න පුළුවන් ද කියන එක ඒක ඕනේ පොදු මේ වෘත්තියට වෘත්තියක් තෝරගත්තට ඒක මේ බලපාන්න පුළුවන් සහ මං හිතන්නේ ගොඩක් විට පවුලේ පසුබිම කොච්චර ඇයට තියෙනවද මේ උදව්වක් මේ වගේව දිගටම කරන් ඉන්න කියන්නේ ඔක්කොම සංස්කෘතික කාරණාක් වෙන්න පුළුවන් නැහැ හැබැයි ඒකට මම එකක් එකතු කරන්න කැමතියි. මොකද මාත් මේ ටිකක් ළඟක් වෙනකන් හිතන් හිටියේ ලංකාවේ එම රැකියාවල ඒ කියන්නේ ඒ උසස් තනතුරු වල සහ රැකියාව ඉදිරියට යන එක ගැහණු පාර්ශ්වය එතර ඒ වගේ රැකියාව අවස්ථාවලට ගියේ නැත්තේ ඒ කියන්නේ දැන් ළමයි ඉන්නකොට වෙන පවුලේ ඒ කියන්නේ ගොඩක් ඒවා රාජකාරී බහුල වුණාම එම අවස්ථාවක් ලැබෙන්නේ නැති හින්දා කියලා. ඒකට මට පස්සේ ගොඩක් දැන් මේක ගොඩක්ම තියෙනවා management positions වල ඒ කියන්නේ දැන් science and technology අරෙන්න අපි corporate world එකට ගත්තොත් එහෙම ඒක හරීම බෙදීමක් තියෙනවා සහ ඒ තමයි අමාරුයි ගැහෙන විදියට එම රසායන වල යෙදෙන්න
දැන් ඒකත් කියන්නේ ව්‍යාපාරික ලෝකයේ විද්‍යාවට සම්බන්ධ ඊට වඩා තරගයක් තියෙනවා. අතරම මේ ස්ටෙම් ලංකාවේ. ඉතින් මම අතරම දැන් ගොඩක් අයත් කතා කරනකොට විශේෂයෙන්ම වෙන වෘත්ති වල යෙදෙන ගැහැණු විද්‍යාවට කතා කරනකොට පෙනී දීප එකක් තමයි දැන් මට පුළුවන් දැන් මම කොහොම හරි දැන් PhD එකක් කරලා එහෙම ඉස්සරහට ගිහුවා ඇත්ත. ඒකෙන් මට ඉතින් මං හිතුවා හරි අපේ අම්මයි තාත්තයි හිටියා එතන අර දැන් ඔබ කිව්වා වගේ පවුලේ උදව් සෑහෙන තිබිච්චින්ද තමයි එහෙම කරන්න පුළුවන් උනේ. එනමුත් එහෙමම කල්පනා කරාම මං පශ්චාත් උපාධිය කරනකොට මම මේ රටේ නෙමෙයි හිටියේ. පශ්චාත් උපාධිය කරනකොට මම වෙන රටක. එතකොට මම පශ්චාත් උපාධිය පටන් ගන්නකොට මට අවුරුදු දෙකම ආරකතරුවේ හිටියේ. ඉතින් ඒ කිසි ප්‍රශ්න නැතුව කොහොමද කරගන්න පුළුවන් වුණේ? මොකද අර පවුලේ කිසිම සපෝට් එකක් නැතුව හරියටම ඒ කියන්නේ මේ හරියටම අවුරුදු තුනෙන් පශ්චාත් උපාධිය ඉවර කරා. දැන් කොහොමද එහෙම වුණේ කියලා? දැන් ඒකට දැන් අපිට දැන් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ගැහැණුරුවේ විදියෙන් විදියට දරුවන් ඉන්නකොට එන් දරුවන්ව ආරක්ෂා සහිතව රැක බලා ගන්න එක. සහ එම ඒගොල්ලන්ව කාට හරි රැක බලා ගන්න දෙනවා නම් ඒගොල්ලෝ ඉතාම සන්තෝෂයෙන් ඒ කියන්නේ අපි දැන් ගිහිලා අධ්‍යාපනය කරන එක හරි රසාව කරන එක හරි කරන්න බෑ. අපිට හිතෙනවා නම් අනේ මගේ දරුවා සන්තෝෂයෙන් ඉන්නවද දන්නේ නැහැ. හරියට කන් හම්බුණාද දන්නේ නැහැ. මොනවා වෙනවද දන්නේ නැහැ. අර ඒ කියන්නේ එහෙම කරන්න හැකියාවක් නැහැ. දැන් ඇත්තටම මම එහෙම PhD එකක් අශ්‍රත් උපාධිය කරනකොට දැන් ඉංගලන්තේ කරේ ඒ රටවල ඉතාමත් හොඳ පසුබිමක් තියෙනවා. ඒ කියන්නේ සමාජයෙන් රජයෙන් එහෙම අවස්ථා ලබා දීලා තියෙනවා චයිල්ඩ් කෙයාර්. ඒ කියන්නේ ළමයිව බලාගැනීම සඳහා. එතකොට ඒක නිකන් මේ ළමයා ඉතාමත් ආරක්ෂා සහිත ස්ථානයක රඳවන්න හැකියාව ලැබෙනවා විතරක් නෙවෙයි හොඳටම දන්නවා එම ස්ථානයේ ඉතාමත්ම ඒ කියන්නේ සුරක්ෂිතතාවයෙන් වැඩි සහ ඉතාම සන්තෝෂයෙන් මේ තියෙන තැනක්. ඒ කියන්නේ ක්වොලිටි එකිනු ඉතාමත් වැඩි. එතකොට කිසි ප්‍රශ්න නැතුව ඒ කියන්නේ තමන් බලා ගන්නවා වගේම වෙන තැනක ළමයා ඉතාම සන්තෝෂයෙන් සහ එහෙම ඉන්න පුළුවන් නම් ඒක ප්‍රශ්න නැහැ. අනිත් එක තමයි අපි පාසල් ක්‍රමය. දැන් වෙනතරවල පාසල් ඉවර වෙලා ඒ කියන්නේ දැන් වෙන දැන් මම ඉගෙන ගත්තේ ඉංගලන්තේ 3යි කාලට ඉවර වෙලා ඉස්කෝලේ 3යි කාලට ඉවර වෙන්නේ ඊට පස්සේ afternoon schools club කියලා තියෙනවා. ඒ කියන්නේ තමන් අර ඕන සමයෙන් ගෙදෙන ඒව නෙවෙයි කෙනෙක් දැන් අර ගොඩක් අර extra curricular activities වලට ගෙදෙන එක විතරක් නෙවෙයි ඒ වගේවත් පාසලෙන් ඕනනම් සල්ලි දීලා ඒ ඉතාමත් ගුණාත්මක භාවයෙන් ඉහළ ඒ වගේ වස අවශ්‍ය නම් දරුවා තියාගන්න පුළුවන්. දැන් අපි දන්න අපේ පාසල් ක්‍රමයේ හැටියට දැන් එකහමාරට දුවන්න ඕනේ දරුවෙක්ව පාසලෙන් ගන්න. එතකොට දැන් රසාව කර කර ඉන්නකොට කොහොමද ඒක කරන්නේ? එතකොට වෑන් එකකට එහෙනම් ගන්න කියන්න ඕනේ. එතකොට වෑන් එක කොච්චර ආරක්ෂා සහිතද? අපි දන්නවා එතන ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට අම්මා නැතුව දරුවා කවුරු හරි නිවස බලාගන්න එක්කෙනත් එක්ක ගෙදරටලා ඉන්නකොට එතන කොච්චර ආරක්ෂා සහිතද? අම්මා ගෙදර එනකන් ඉතාමත් ගොඩක් වෙලා දරුවා බලන් ඉන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. ඒ වුණාට අපි දැන් මම හිතන්නේ කොරෝනා වලින් තිබිච්ච හොඳ පැත්තක් තමයි අපි තේරුම් ගත්තොත් එහෙම ගොඩක් අය ඒ කියන්නේ අර ලොක්ඩවුන් හිඳ ගෙදර ඉඳන් වැඩ කරන්න වුණා. ඒක ගොඩක් අය තාමත් හොඳින් වැඩේ කරා. ඒ කියන්නේ වැඩේ ක්වොලිටි අඩුවක් වුණේ නැහැ. එතකොට පිටරටවල් වල ගොඩක් කාන්තාවන්ට ෆ්ලෙක්සිබල් වර්කින් අවර්ස් සහ එහෙම දරුවන් බලා ගැනීම ඉතාමත් ගුණාත්මක සහ සුරක්ෂිත ෆැසිලිටීස් තියෙනවා. එතකොට අපේ දැන් හැමෝම කතා කරනවා කාන්තාවන් මේ ඉදිරියට යන්නේ නැති ඇයි කියලා. ඒක කාන්තාවන් ඉදිරියට යන්න ඕනේ ඒ කාන්තාවන් වෙනුවෙන් විතරක් නෙවෙයි ඒක රටේ ආර්ථිකයට ලොකු නැංවීමට ඉතාමත් ගොඩක් විපලක් දෙන්න පුළුවන් කාන්තාවන්ට තමන්ගේ පවුලට රැකීමට සහ මේ රටේ ආර්ථික නංගාවට. අනිවාර්යයෙන්ම මොකද මේ IPS Institute of Policy Studies කියන බ්ලොග් එකේ තියෙන 50%ට වැඩිය ඉන්න කාන්තාවන්ගේ මේ දැනුම ශ්‍රමය same subjects වල භාවිතා නොවන එක විශාල අපරාධයක් කියලා මම කොච්චර බුද්ධිමත්කමක් තියනවා මහාචාර්යතුමනි. මම ඒකට තව එකක් එකතු කරන්නම්. ඔය අර support systems කියන එකේ අඩුව එකම තව දෙයක් අපේ ගැහැණුන්ට මුණ පාන්න වෙන බව මම හොඳටම දන්නවා. ඒක තමයි අර මේක කරන එක පොඩි අර මේ guilt feeling එකක් තියෙනවා මං කරන්නේ වැරද්දක් කියලා. එහෙම හිතන පවුලක ඉන්නවා නම් ඒකත් හරි අමාරුයිනේ. මෙයා ළමයි බලා ගන්න නැතුව මේ කරන ඒවා බලන්න පරිේශන වලට වෙලාව ගත්තොත් මේකනේ මේ කරන්න ඕනේ ළමයාගේ අනාගතය බලන්න ඕනේ වගේ. ඔහොම මං දන්න තරමින් සෑහෙන ගැහැණුන්ට එහෙම වාතාවරණයක් එක්ක වැඩ කරන්න පුදුම ශක්තියක් අවශ්‍ය වෙනවා. මොකද
දැන් මට ගොඩක් විට හිතෙන්නේ දුවලා දෙන්නේ ඉන්න මවක් වගේ මගේ දුවලට පේනවා නම් මම රට වෙනුවනොත් වැඩ කරනවා ඒක මවක් වශයෙන් මං කළ යුතු දෙයක්. ඔවුන් වෙනුවෙන් විතරක් නෙමෙයි රට වෙනුවනොත් අපි කරන්න දෙයක් තියෙන එක කළ යුතුයි කියලා. හැබැයි එහෙම හිතන පවුල් කොච්චර තියෙනවද කියලා මේ ගැහණු එක්කෙනා නෙමෙයි. ඇය වටා ඉන්න පරිවාර පවුල කොහොම ඒක කොයි විදිහට බලනවද කියන එක නම් මට සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඒක හොඳ ප්‍රශ්නයි. ඒක දෙකක් මම කියන්න කැමතියි. එකක් තමයි දැන් මට එහෙම අදහස් පහළුනේ නැත්තේ ඒ කියන්නේ අර ගිල්ටි ෆීලිං. ඇත්තටම කියනවා නම් අපේ අම්මා රසාව කරපු කාන්තාවක්. ඉතින් එතකොට මම දන්නවා අපේ අම්මා රසාව ඉතාමත් හොඳට කරපු කාන්තාවක්. ඒ වගේම අපිට ඒ ලබා දීපු ආදරය සහ වෙන අපිව බලාගැනීමේ වැඩකටයුතු කිසිම දෙයක් අතපසු කරේ නැහැ. අපේ අම්මා රසාවට ගියා කියලා ඒ අම්මා ගැන කියන අපේ අම්මට අවුරුදු 55 විශ්‍රාම යන්න ඕන වුණත් අපි ඒකට කැමති වුණෙත් නැහැ. ඇත්තටම කියනවා. ඒ කියන්නේ අම්මා අවුරුදු 60 වෙනකම් නෑ වැඩ කරන්න කියලා. ඒ කියන්නේ අම්මව පෙළඹෙව්වා. ඒ කියන්නේ අම්මට ඒක ආසාවක් ඇති වුණත් 55 විශ්‍රාම වෙන. මොකද අපේ අම්මා එහෙම අපිට කිසිම අඩුපාඩුවක් කරේ නැහැ. ඉතින් මං හිතන්නේ එතකොට අර ඒක අපේ අම්මා රටට කොච්චර දෙයක් කරාද සහ අපිවත් කොච්චර ආදරෙන් බලාගත්තද කියන ඒ හැඟීම තියෙනකින් දැන් මම දන්නවා. ඉතින් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ දැන් මගේ දරුවෝ දෙන්නත් ඉතාමත් හොඳින් බලා ගන්න පුළුවන් රසවත් කරන ගමන් කියලා. දැන් අර අනිත් ප්‍රශ්නයට අහුවුත් එහෙම පරිබාහර පරිසරය කොහොමද හිතන්නේ කියන එක දැන් අපි දන්නවා ලංකාවේ හැමෝම තමන්ගේ දරුවන් අධ්‍යාපනයට ඉතාමත් උනන්දු කරනවා. ඒ කියන්නේ ඒක කිසිම පෞලකම වෙන දෙයක්. මම හිතන්නේ කිසිම පෞලකම කියනවා කියලා ඕ ලෙවල් ලෙක්චර් නොකරට කමක් නෑ. ඔයා ගෑනු දරුවෙක් ඉඳලා ඒ ලෙවල් ලෙක්චර් නොකරට කමක් නෑ. දැන් කියන්නේ. ඕක දැන් කියන්නේ ඉස්සර කිව්වද? දැන්න කොහෙත්ම කියන්නේ. يعني අපි තුම මුගේ අවුරුදු 20ට මම හිතන්නේ ඔකම කතන්දර කිව්වා කියලා. අන්න ඒ කියන්නේ අම්මලා තාත්තලා يعني අම්මයි තාත්තයි දෙන්නම සහ පවුලේ පරිවාර බාහිර සමූහ කියන්නේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා වෙනසක් නැහැ. ඒ දරුවෝ ඒ කියන්නේ කිසිම මේ ජෙන්ඩර් මේකක් නැතුව කියනවා කොහොම හරි උපදම කරන්න කියලා. ඒ කියන්නේ හොඳටම ඒ සඳහා පහසුකම් දෙනවා, ඒ ගැන වියදම් කරනවා. ඒ කියන්නේ පිරිමි දරුවෙකුට අධ්‍යාපනය සඳහා වෙලියෙන් වියදම් කරන්නේ නැහැ ගැහළු දරුවෙකුට. ඒ කියන්නේ එතකොට එකම විදියට ඒ දෙන්නව බලාගෙන ඒ තත්ත්වයට ගෙනෙල්ලා ඊට පස්සේ ඒ ගැහණු දරුවාට ඉදිරියට යන්න පහසුකම් ලැබෙන්නේ. ඒ කියන්නේ එතකොට අම්මා කියනවා නම් ඔයා හොඳ ඉහළගෙන මෙහෙම මෙහෙම ඉහළ තත්ත්වයකට එන්න. හැබැයි මං ඉගෙන ගත්ත මං ඊට පස්සේ රසාවෙන් මං ඉතින් ඊට පස්සේ අතාරලා දැම්ම කොහම තමන් හොඳ ආදර්ශයක් දෙන්නේ. එතකොට තමන් තමන්ගේ දියණියට විශේෂයෙන්ම දියණියක් ඉන්නවා නම් හරි එහෙම නැත්නම් තමන්ගේ පුතාට උනත් පුතා කවදා හරි පවුලක් වෙනා කියන්නේ භාර්යාවක් එක්ක පුතාට උනත් එහෙම හොඳ කන්ෆිඩන්ස් එකක් දෙන්නේ නැහැ. මොකද පුතාට උනත් දන්නවා අපේ අම්මා රසාව කරනකම හොඳටම බලාගත්තා. එතකොට මගේ පිරිතස් රසාව කියලා බලාගත්තාම ඇත්තටම පවුලට හොඳක් වෙන්නේ කියන. එතකොට අම්මා කෙනෙක් ඒක මට දැන් බෑ. ඒ කියන්නේ මම ඉගෙන ගත්ත මෙච්චර මෙහෙම දක්ෂ වෙලා හිටියා. ඉතින් මට ඕගොල්ලන් දෙන්නේ මම මේ රස්සාවෙන් ඇස්සලා ගෙදරලා ඉන්නවා කියලා ඒක වුණාම දරුවන්ට කොච්චර කටින් කිව්වත් අර ආදර්ශනේ වැදගත් වෙන්නේ. ඒතුන දරුවන්ට කන්ෆිඩන්ස් එකක් එන්නේ නැහැ. මහාචාර්යතුමනි ඔබ ඒක ලස්සන දෙයක් කිව්වා. ඒක වැදගත් දුවලා ඉන්න අයට විතරක් නෙමෙයි. පුතෙක් ඉන්න අම්මා කෙනෙක්ට ඉතාම වැදගත්. මොකෝ ඇයගේ ක්‍රියා කලාපය තමයි ඒ පුතා කවදා හරි බඳින ගැහණු ළමයා කෙරෙහි බලපාන්නේ. මොකද පුතා කියන අපේ අම්මා මෙහෙම කර ඇයි ඔයාට මෙහෙම කරන්න බැරි වගේම සෑහෙන්න ඇහෙන්න පුළුවන්නේ. ඉතින් මම ගොඩාක් හිතෙන්නේ මවක් වශයෙන් දුවෙක් හරි පුතෙක් කවුරු හිටියත් ඇය ක්‍රියා කරන විදිහෙන් තමයි ඔහුගේ අනාගත බිරිඳ සහ දුවල වශයෙන් ජීවත් වෙන්න යන්නේ. ඕකට ආර්ථික ශක්තිය කොච්චර බලපානවද මහාචාර්යතුමනි? අපි ඕක ගැන කතා කරොත් තමන්ගේ ආර්ථික තත්ත්වය ගැන කතා නොකර හිතන්න වැඩට ගෙනෙක් ගන්න දැන් ඉතාම අඩු ප්‍රතිශතයකනේ කුස්සිය වැඩට කාට හරි ඉන්න පුළුවන් මට්ටමේ ඉන්නේ ලංකාවේ. එතකොට උයන්න කවුරු හරි නැත්නම් එක්ක ළමයි බලා ගන්න කවුරු හරි නැත්නම් ගෙදර බලා ගන්න කවුරු හරි නැත්නම් තමන්ගේ ආර්ථික තත්ත්වය ඉතා සුබදායි ඉතා වෙන්න ඕනෙත් නැහැ. සුබදායි නොවුනොත් ඕක කළ හැකිද? ගැහනු පුද්ගලයෙක්ට මොකෝ උයන බර ඔක්කොම කොහොමත් එන්නේ අර ඩබල් බර්ඩන් කියන එක. සාමාන්‍ය ගැහැණු අඳින්නේ බර දෙකක්නේ. අපිට ඕක ඔය වගේ මට්ටමින් කතා කරන්න පුළුවන්ද? එහෙම තත්ත්වයක්
ඒක තමයි දැන් ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද ඇත්තටම ආර්ථික ශක්තියක් නැත්නම් ඒ වගේ දේවල් කරන්න බෑ. ඇත්තටම දැන් දැන් ගුණාත්මකභාවයෙන් වැඩි චයිල්ඩ් කෙයාර් ෆැසිලිටි එකට, ඒ කියන්නේ මොන්ටිසෝරි එකට හරි ඒ වගේ තැනකට තමන්ගේ ළමයාව යොමු කරන්න හරි ඒකට ආර්ථික ශක්තිය තියෙන්න ඕනේ. ඒකට ඒක ප්‍රශ්නයක්. ඒකම අපි දන්නවා කාන්තාවන් සමහර කාන්තාවන් ගෙදර ඉන්නවා ඒ වගේ ගුණාත්මක භාවයෙන් යුතු පරිසරයක් ඇති කරලා වෙන කාගේ හරි දරුවෙක් බලා ගන්න පුළුවන් කාන්තාවන් ඉන්නවා. එනමුත් එහෙම සංස්කෘතියක් ලංකාවේ ඇති වෙලක් නැහැ. දැන් අපි දන්නවා දැන් වෙන රටවල් වල ඒ කියන්නේ මොන්ටිසෝරියක් හරි චයිල්ඩ් කෙයාර් ෆැසිලිටි එකක් හරි වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ දරුවා බලා ගන්න ගමන් වෙන කාන්තාවකට ඒ කියන්නේ තමන්ටත් ඒකට ඒක යම්කිසි ආර්ථික ශක්තියක් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ දරුවා බලා ගන්නකම් ඒ කියන්නේ අපි තුගු දැන් ඒ පාරේ හරි තමන් අතුරන කාගේ හරි දරුවත් තමන්ගේ ගෙදරට ගෙනත් දාලා යනවා. එතකොට ඒ කාන්තාවත් වැඩට යන කාන්තාවත් සතුටින් ඉන්නවා සහ තමන්ටත් යම්කිසි මුදලක් වැඩිපුර ලැබෙනවා. දැන් ඒ වගේ දැන් ඒක ගොඩක් අය හිතන්නේ එහෙම ඇයි එහෙම කරන්න බැරි කියලා. අපි ඒ ඒ ඒ විධික්‍රමයේ ඇත්තම නෑ මන් දන්න තරමේ පෞද්ගලික වශයෙන් තුන් පොලක එහෙම ක්‍රමයක් ඇත්තෙත් නෑ. දැන් පිටරටවල ඉන්න register child carers කියලා. ඒතොර දැන් අපි දැන් ගෙදරක වැඩ කරන්න ගන්න දැන් එහෙමයි ඇත්තටම අඩුයි. ඒ කියන්නේ ආර්ථික ශක්තිය තිබුණත් මම හිතන්නේ ඉදිරියට ඒ කියන්නේ අර කුසියම්මලා සහයම දරුවන් බලා ගන්න අය එහෙම නෑ. ඉතින් දැන් අර පිටරටවල තියෙන register child care කියන දැන් තමන්ට ඉතාමත් පහසුවෙන් තමන්ගේ දරුවා බලා ගන්න ගමන් තව දරුවෙක් හරි තව දරුවන් දෙදෙනෙක් ඉතාමත් හොඳින් බලා ගැනීමේ හැකියාව තියෙන පුළුවන්. එතකොට තමයි ඒක ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් උසස් සේවාවක් ලබා දෙන්නත් පුළුවන්. ඉතින් අනිත් එක තමන්ට එක දරුවෙක් ඉන්නවනේ ඒ දරුවාට ඉතින් සමහරවිට ඉතින් අර තනියම හැදෙනවට වඩා වෙන දරුවෙක් ආශ්‍රය කරලා එහෙම හැදෙනවා නම් ඒ තමන්ගේ දරුවටත් යම්කිසි හොඳක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ සාකච්ඡාවට සම්බන්ධයක් නැති හින්දා මහාචාර්යතුමනි මම එතෙන් කියන්නේ. හැබැයි එතකොට දරුවන්ට තියෙන ප්‍රශ්න ලිංගික අතවර වෙනවද නැද්ද කියන වෙනම කතිකාවක් ලංකාව තුල තියෙන හින්දා මට හිතා ගන්න පුළුවන් ඇයි අපි ඔක්කොම බය එතෙන්ට යන්න කියලා. ඒ විශාල ප්‍රශ්න ගොඩක් මේකේ තියෙන. හැබැයි අර කිව්වා වගේ ගැහැණුන්ට ඒ ක්‍රමය සපෝට් සිස්ටම් එක උදව්වට පද්ධතියක් තිබ්බොත් සමහර වෙත් අපිට මේ අර මීට පිටස්තරව හිතන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක පිළිගන්නවා සහ ඒක ගැන යම් මට්ටමක සාකච්ඡාවක් ඇති වුණොත් ඒක ලොකු දෙයක් කියලා මට හිතෙනවා. දැන් මහාචාර්යතුමනි මම මේ ගැහණු ළමයින්ගේ තත්ත්වය ගැන IPS report එකට අනුව ලංකාවේ සෑහෙන හොඳයි ලෝකෙට සාපේක්ෂව. මම ලංකාව ගැන ගොඩක් විට ආඩම්බර වෙන කාර්යයක් තමයි අපේ නිදහස් අධ්‍යාපනයේ හින්දා අපි ඒ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගැහැණුන්ට දෙන තැන හින්දා ඊට පස්සේ වෙන එක පොඩ්ඩක් එච්චර සුබවාදී නොවෙන්න පුළුවන්. හැබැයි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගැහැණුන් සෑහෙන කරට කර ඉන්නවා පිරිමි ළමයි එක්ක. එන්ජිනියරින් ෆිසිකල් සයන්ස් අර කායික හින්දා සහ අපදෘෂ්ටිවාදය තුලින් ඔය එහෙ මෙහෙ ගිහින් බිල්ඩින් නගින්න හදන එපා වගේ කතා කියන හින්දා ගැහැණු ළමයින්ට හිතෙන්න පුළුවන් මේක අපිට අදාළ විෂයක් නෙවෙයි කියලා. මොකද මම උගන්වන්නේ කලාපීතියේ. එතන දැන් ගොඩාක් අයගේ මොනවද වෙන්න කැමති කියලා ඇහුවොත් අර ඩිෆෝල්ට් answer එකක් තියෙනවා. ටීචර් කියන එක. ගුරුවරියක් කියන එක. හැබැයි දැන් ඔබ දන්නවා ඔබ ඉන්න පීතියේ හින්දා ඉතා විශාල ගැහැණු සංඛ්‍යාවක් විද්‍යාඥයන් වශයෙන් පුහුණු වෙන බව. ඒක මන් දැක්කේ නැතුවට ඒක ඉතාම සුබදායි දෙයක්. කියන ප්‍රශ්න ඔබ කිව්වේ අර මැනේජ්මන්ට් පොසිෂන්ස් ඩිසිෂන් මේකින් පොසිෂන්ස් වලට යන්න පාර තියනවද කියන එක තාම සැකසහිතයි කියලා. හරි. දැන් මේ මහාචාර්යතුමනි මම මගේ අවධානය යොමු වෙන එක දෙයකට මං එන්නම්. භාෂාව පිළිබඳ. ඊට ඉස්සෙල්ල මං අහන්නේ දැන් ගමක A level STEM subjects තියෙන පාසල් අපිට ඇති වෙන්න තියනවද? මං භාෂාවට එන්න ඉස්සෙල්ල මේ ප්‍රශ්නේ මේ කැල අවසන් කරන්න. අපිට තියෙනවා සයන්ස් ලැබ්ස් එහෙම මම දන්න තරමින් ඉතාමත්ම අල්පයි. ඒ කියන්නේ ඔය සයන්ස් ලැබ්ස් තියෙන පාසල් අපි තුමු කොළඹ ඉතාමත් සුපිරි පාසල් කියලා කියන පාසල් අපි ඒ පාසල් ගමු. ඒ පාසල් වල වුණත් සයන්ස් ලැබ්ස් තිබුණට අපේ අපි තුමු දැන් ඒ ලෙවල් ගණන විදිය සහිත ඉතාමත් තරගකාරී නේන කිසි කතාවක් නැහැ. ඒතකොට ඇත්තටම ඒ ඒ ලෙවල් කා දැන් මගේ දරුවත් එකන A-level කරලා විද්‍යාවෂය කරලා වෛද්‍ය පීඨයට ගිහපු ඒ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ දැන් ඇත්තටම මේ
අර ගොඩක් කටපාඩම් කරලා ඒ ප්‍රශ්නෙට ඒ වචන ටිකම ඒ උත්තර ටිකම ලියන්න පුරුදු කරනවා සහ ඒ කියන්නේ අවුරුදු ඒ කියන්නේ 20 30ක් කරන පාස් පේපර්ස් උත් කර කර ඒ කියන්නේ ඒකම අර පුහුණු කරලා විභාගෙදී ගිහිලා නිකන් බැමෑරීමක් වගේ දෙයක් කරන්නේ නැහැ එතකොට නැතු ඇත්තටම විද්‍යාව තේරුම් අරගෙන විද්‍යාගාරයට ගිහිල්ලා එම උපකරණ බලලා පාවිච්චි කළා එහෙම එක්ස්පීරියන්ස් එකක් කරගෙන කොළඹ සුපිරි පාසල් වලවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. දැන් ඒක ඉතාමත්ම අඩුවක්. එතකොට දැන් ඔය ඒක අපේ අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක්. එනමුත් අර ඔබේ ප්‍රශ්නය කියනවා නම් අතන පොඩක් ග්‍රාමීය පාසල් වල සහ පිටපළාත් වල මේ එහෙම විෂයන් එක කියන්නේ STEM විෂයන් උගන්වන පාසල් ඉතාමත් අල්පයි. එතකොට දරුවන්ට STEM cells STEM ගැන subjects කරන්න ආසාවක් තිබුණාට ඒ කියන්නේ විද්‍යාව, ගණිතය, ඉංජිනේරු ඒ වගේ විෂයන් අදාරන්න ආසාවක් තිබුණා. එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අර කරන්න දෙයක් නැති හින්දා තියෙන විෂයන් තෝරගන්නවා. ඒතර නමුත් එහෙම නෙමෙයි විය යුත්තේ. ඒ කියන්නේ තමන් කැමති දේ කරේ නැත්නම් මම හිතන්නේ කිසිම රස්සාවක් හරියට කරන්න බෑ. ඒ කියන්නේ තමන් කැමති ඒ අක්ෂය තෝරගෙන තමන් වඩාත්ම කැමති දේ කළ යුතුයි. එහෙම නොකරන්න ගියාම තමයි ගොඩක් ගැටලු ඇති වෙන්නේ. මේ ඒ කියන්නේ ඒක උඩ තමන් අර ආසාවෙන් කරන දෙයක් නෙවෙයි. කියන්නේ අර ඒක උඩ ඩිෆෝල්ට් සබ්ජෙක්ට්ස් තෝරගන්න බෑ. එතකොට ක්‍රමවේදයක් නැද්ද මහාචාර්යතුමනි ඒ ළඟ තියෙන ඒ දිස්ත්‍රික්කේ තියෙන ලැබ් එකකට හොඳ ළමයෙක්ව යවන්න මොකක් හරි ක්‍රමවේදයක් නැද්ද? දැන් හිතන්නේ ඉතාලම විද්‍යාවට ආසාවෙන් ඉන්න ළමයෙක් දන්නවා ඌගේ ගමේ තියෙන කුඩා පාසලේ ඒ ලෙවල් සයන්ස් කරන්න බෑ කියලා. මොනවා හරි ක්‍රමවේදයක් තියනවද? ඒ ළඟම තියෙන උසස් පාසලකට යන්න. පහේ ශිෂ්‍යත්වය ගැන නෙමෙයි මම කියන්නේ. ඕ ලෙවල් වලින් පස්සේ. ඒක තමයි ඕ ලෙවල් වලින් පස්සේ මම හිතන්නේ ඔය ඒ නමයක් වගේ ගන්න අය ළමයින්ට අවස්ථාව තියෙනවා ඒ වගේ ජාතික පාසල් වලට ඇතුල් වෙන්න ගිහිල්ලා එහෙම විද්‍යාව සම්බන්ධ විෂයන් කරන්න ඒලවලට එනමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි දන්නවා ලංකාවේ දැන් නම් පාරක් ගොඩක් ඉස්සරට වඩා දියුණු තත්ත්වයක තුනක් ප්‍රවාහන කාසුව ඉතාමත් අල්පයි. එතකොට අර ඒ වගේ ප්‍රවාහන පහසුකම් ගෙදර යනකොට රෑ වෙනවා සහ කියන්නේ අර විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට ඒක ගොඩක් අමාරුයි. ඉතින් ඇත්තටම ඒක ප්‍රායෝගික ඒ වගේ දෙයක යෙදෙන්න ඒ ප්‍රායෝගික ගැටලු අපි මතක තියාගන්න ඕන එක. දැන් මම අහනවා තව ප්‍රායෝගික ගැටලුවක් භාෂාව. දැන් මහාචාර්යතුමනි දැන් විශ්වවිද්‍යාලයට ආවහම මේ බොහොමයක්ම සිදුවෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්නේ. එතකොට ඒ ලෙවල් කරන මට්ටමේ නෑ ඕ ලෙවල් වල තියක් ඕ ලෙවල් මට්ටමේ තමන්ගේ ඉංග්‍රීසි ගැන බයක් තියෙනවා නම් ඒක පිළිබඳ ආත්ම ශක්තියක් නැත්නම් ඒත් විද්‍යාව කරන්න ආස කෙනෙක්ට ඔබ දෙන අවවාදය මොකක්ද? ඒක ප්‍රශ්නයක් වෙයිද මේ සිහිනය පැත්තක තියන්න? තමන්ගේ ඉංග්‍රීසි පිළිබඳව භාෂා දැනුම අල්ප නම් ඇත්තරම දැන් විද්‍යාපීඨවල සහ වෛද්‍ය විශේෂ වෛද්‍ය පීඨවල උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. පොත්පත් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. එතකොට මම හිතන්නේ ඉංග්‍රීසි ගණන් ගැනීම ඉතාමත් වැදගත්. තහපිතු ඒ උනාට A level O level පන්ති වලට එනකොට ඉංග්‍රීසි දැනුම අල්ප නම් මම හිතන්නේ ඒක තමන්ගේ උත්සාහයෙන් ඒක වර්ධනය කරගෙන මම හිතන්නේ ඒක ගැටලුවක් වෙයි කියලා. ඒක තමන්ගේ උත්සාහය තමයි වැදගත් වෙන්නේ. මොකක් හරි ඕනම ජීවිතේ ඕනම දෙයක් ගැනි ලබා ගැනීමට නම් තමන්ගේ උත්සාහයක් නැතුව ඒක අමාරුයි. ඉතින් ඒ හින්දා තමන්ට හිම අවශ්‍ය නම් මම හිතන්නේ ඒක කිරීමේ හැකියාවක් තියෙනවා. මම මේ චැනලිය ගොඩාක් විට කියනවා මුල ඉඳන්ම පොත් කියවන්න ඉංග්‍රීසියෙන් චිත්‍රපටි බලන්න සින්දු අහන්න ඒ සයන්ස් වලට අවශ්‍ය මට්ටමට එන්නේ නැති වුණත් ඉංග්‍රීසියට තියෙන බය අඩු වෙනවා කියලා. ඔබගේ පීඨයට එන ඔක්කොම ඉංග්‍රීසි හොඳ කට්ටිය වෙන්න බෑනේ මහාචාර්යතුමනි. මොන වගේ ඉංග්‍රීසි දුර්වල ශිෂ්‍යයන් ගොඩක් ඉන්නවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒගොල්ලන් ඒ කියන්නේ අර පළවෙනි වසරට එනකොට ඒගොල්ලන්ට උදව් කිරීම සඳහා මෙඩිකල් ඉංග්‍රීසි ඉගෙනීම සඳහා පාඨමාලාවල් සහ පුහුණු කටයුතු කරනවා.
අවසාන වසර වගේ එනකොට ඉතාමත් ඊට වඩා උසස් තත්වයක ඉගුලන් ඉන්නවා. මට අර දැන් ඔක්කොම පිටුතුරු ලිය යුත්තේ ඉංග්‍රීසියෙන්. දැන් අපි දැන් විශේෂයෙන්ම වෛද්‍ය පීඨයේ ගොඩක් ප්‍රායෝගිකව කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒව ඔක්කොම විභාග කෙරෙන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට ඉංග්‍රීසියේ ටිකක් අඩු ළමයින්ට ඒකෙන් අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා කියලා මම දන්නවා. ඒක අනිවාර්යෙන් එහෙම. ඒ කියන්නේ තමන්ට ඒ භාෂාව හොඳින් කතා කරගන්න හසුරුව ගන්න බැරි නම් අනිවාර්යෙන් පාඩුවක් වෙනවා. ඉතින් ඒක කනගාටුවට කරුණා. ඉතින් මම හිතන්නේ ඒක දැන් වෛද්‍ය පීඨවලට විතරක් අදාළ දෙයක් නෙමෙයි, ඕනම දෙයකට අදාළ දෙයක් සහ STEM subjects වලට අදාළ දෙයක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම කලමනාකරණය පැත්තේ වුණත් මොකක් හරි උසස් රැකියාවක් කිරීමට සහ වෘත්තියෙන් ඉදිරියට යන්න ඉංග්‍රීසි අවශ්‍යයි. ඒක ඉතින් මම හිතන්නේ එතකොට අර අපේ අපි සමාජයක් විදියට ඉදිරියට යන්න නම් අර සමාජය වෙනස්කම් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට දැන් අපි පොඩි කාලේ තිබුණේ channel 2යි රූපවාහිනී සහ ස්වාධීන රූපවාහිනී විතරයි. ඒවෙන් ඉංග්‍රීසි සිංහල පෙන්නනකොට ඉතාමත් ගුණාත්මක භාවයෙන් යුතු සිංහල ටෙලි නාට්‍ය පෙන්නවා. ඉංග්‍රීසි පෙන්නනකොට එහෙම පෙන්නවා. දැන් ඇත්තටම මම වැඩි මේ TV බලන්නේ නැහැ. මම ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් අඩු. ඒ කියන්නේ කවුරුත් ඒකින් කිසිම දෙයක් ඉගෙන ගන්නෑ. ඒ වගේ ඉතින් ගුණාත්මක භාවයෙන් අඩු ඒවා කියනකොට මම හිතන්නේ සමාජයක් විදියට පිරිහෙනවා. මට මතකයි මහාචාර්යතුමනි, මම පොඩි කාලේ ඔය චැනල්ස් එකම තමයි අර සෙසමි ස්ට්‍රීට් වලට අමතරව ඔය ගොඩාක් මේ විද්‍යාත්මක ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම්ස් උතාවා. මට මතක නෑ ඒකේ නම. ඒවල හදන හැටි ඉංග්‍රීසියෙන්මයි හදන හැටි දෙනවා. ගොඩාක් තියනවා දැන් දැන් මම හිතන්නේ දැන් මේ ඉංග්‍රීසි විෂයන් කියන්නේ අපි මොන සයන්ස් ප්‍රෝග්‍රෑම් එකක් පෙන්නනවා නම් හදන හැටි වුණා ඒක ඉංග්‍රීසියෙන් තමයි කිව්වේ. එතකොට දැන් සමහර ඒවාට හඬ කවලා තියනවා. ඒක හැමෝටම තේරුම් ගන්න කියලා. මම හිතන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද දැන් අපිට අපේ ළමයි කොහොම හරි, ඒ කියන්නේ අපි දන්න ලංකාවේ ළමයි කොහොම හරි හින්දි ඉගෙනගෙන හින්දි චිත්‍රපට බලනවා. ඊට පස්සේ අපි දන්නවා දකුණු කොරියාවට හැම අවුරුද්දම ඉතාමත් කියන්නේ දකුණු කොරියන් භාෂාව හින්දි භාෂාව පොඩ්ඩක් නිකන් සංස්කෘතික කියන්නේ සංස්කෘතියෙන් සිංහල භාෂාවට සමානයි කියලා වක්කත් එහෙම කියපු කොරියන් භාෂාව හාත්පසින්ම වෙනස් සිංහල වලට. ඒත් කොරියන් භාෂාව ඉගෙනගෙන දකුණු කොරියාවේ රැකියාව වලට යනවා. එතකොට අර හඬ කැව්වහම මොකක් හරි කියන්නේ කාටුන් වල වුණත් අපිට තිබුණා අර බුඩි වුඩ් එක ඔය වගේ ගොඩක් කාටුන් එකක්වත් හඳ කවලා තිබුණේ නැහැ. ඒතර හඳ කවලා නැති වුණාම අපි ඒ කාටුන් එකට ගොඩක් ආසු වුණා. ළමයි එක බලරැසි මොන හරි ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම ළමාවියේ එහෙම තමන්ට භාෂාව තේරෙන්නේ නැත්නම් අර මානසයේ සහ ඒ නම්‍යතාවය නිසා කොහොම හරි භාෂාව ඉගෙන ගන්නවා. ඉතින් ඒක මං ගොඩක් පිට කියන දෙයක් තමයි ඔය කාටුන් වලට ඩබ් කරන්න එපා කියන එක. එක දෙයක් තමයි ඔය කතාව ලේසියෙන් අල්ලගන්න පුළුවන් කතාවක් නේ රූපමය වශයෙන් හින්දා ළමයින්ට ඒක ප්‍රශ්නයක්වත් නැහැ. එතකොට අපි තාම පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිහ අයින් කරනවා මේකට දෙබස් කවලා. මේ අතමත් නැත්. අපි ළඟ අදහස් තියනවා. ඒ කියන්නේ අපි ළඟ අදහස් නෙමෙයි, අපි ළඟ ඒ වත්කම දැනටම තියනවා. ඒක අර අදහස අවශ්‍යයි මේක ළමයින්ට ලං කරන්නේ කොහොමද කියලා. මොකද මහාචාර්යතුමනි, මම ඔබගේ පීටියේ කොහොමද දන්නේ, කලා පීටියේදී සමහර ළමයි ඉතාම බයෙන් ඉන්නේ ඉංග්‍රීසියට. බයයි. මම දැකලා තියෙන ළමයි සමහරලාට වෙවුලනවා. මුලින්ම මම ඉන්ටර්විව් කරලා ගන්න කාලේ ඉස්සර මම එහි ඉන්නකොට ඒ බය චකිතය පොඩි ළමයෙක්ට ඉංග්‍රීසියෙන් කාටූන් එකක් බලලා hina වෙලා, එතකොට එයා හිතන්නේවත් නැහැ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. මොකද මං හැමතිස්සම කියන්නේ අපි ඉගෙන ගැනීම වේදනාවත් එක්ක එකතු කරලානේ. විනෝදයත් එක්ක ඉංග්‍රීසි ලේසියෙන් දෙන්න පුළුවන් කාටුන් තුලින් ෆේමස් 5 වගේ මොනවා හරි ඩබ් නොකර. අවශ්‍ය නම් ඔන්න සිංහලෙන් යවන්න පුළුවන්. එහෙනම් ඇත්තටම අපි පොඩි කාලේ ඔය කාටුන් ඊට පස්සේ ළමා වැඩසටහන් තිබුණා ෆේමස් 5 හරි ඔය එක එක ජාතිය ඒවා. ඊට පස්සේ තිබුණා නයිට් රයිඩර්, රොබින් හුඩ් ඒ වගේ. ඒ කිසිම දෙයක් ඩබ් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒව ළමයි බලන ඒවානේ. ඉතින් එතකොට අම්මලා තාත්තලා බලන්නේ නැති වුණාම සාමාන්‍යයෙන් ඕනනම් අර සබ්ටයිටල්ස් අරින්න පුළුවන් වැඩිහිටි කවුරු හරි බලනවා නම්. මොකද වැඩිහිටියන්ගේ අර මොලේ ඒ වගේ නම්‍යශීලීතාවයක් නැහැ. නොදන්නා භාෂාවල් ඉගෙන ගන්න.
හැබැයි දරුවන්ගේ මනසී තාමත් නම්‍යශීලී. එතකොට දැන් කොහොමද ඒ කතාවට ඉතාමත් ආසින්ද මම දන්නවා අර නයිට්‍රයිඩ් වගේ ඒවා තියෙනකොට අර ගමේ ඉන්න දුප්පත්ම ඉංග්‍රීසි දන්නේ නැති ළමයා නයිට්‍රයිඩ් එකේ වචන කීකේ හැමතැනම දුවනවා. ඒ කියන්නේ ඒක එතකොට ඇත්තටම භාෂාවක් දැනගන්න ඕනේ. දැන් මම ගොඩක් සංගීතයට ආසයි. මම සමහර සින්දු ඇත්තටම ඒ කියන්නේ දැන් මොන භාෂාවද කියලා වැඩක් නැහැ. ඉතින් සංගීතය වුණත් ඒක භාෂාවක් වැඩන්නේ සමහරකට මොනවද දන්නේ වචන කියන්නේ. සමහරකට ඒ රිද්ම් එකට ඒ රස විඳින්න පුළුවන් ඉතින්. මම හිතන්නේ ඒකින් ද ඉතාම වැදගත්. ඒ කියන්නේ අපරාධයක් තමයි මේ සියලු දේම හඬවන එක. මං මේක කවුරු අහන් හිටියද අහන් ඉන්නවද දන්නේ නැහැ. හැබැයි කාට හරි මේක ඇහිලා අපිට තියෙන channels වලි රූපවාහිනී ITN ITN කියන්නේ හද්ද පිටිසර ගම් වලට යන channels. ඕකෙන් කොච්චර කෙලින්ම ඉංග්‍රීසි වලට හුරු කිරීමක් කරන්න පුළුවන්ද කියන එක තේරුම් ගත්තොත්. සහ මට මතකයි මගේ පශ්චාත් උපාධිය කරනකොට මගේ ළමයි දෙන්න 3යි 5යි. එහි තියෙනවා public broadcasting corporation වගේ රජයට අයත් channel ඒ වගේ කියවන්න උගන්නනවා. කියවන්න උගන්නන්නේ එක්ක කතා කරන බල්ලෙක් එක්ක, alphabet soup බොන බල්ලෙක් එක්ක. එතකොට මේ ළමයි හිනාවෙවි ඒව බලනකොට නිරන්තරයෙන්ම භාෂාව ගිහිල්ලා ඉවරයි. කියවන්නයි උගන්නන්න අවශ්‍ය නැහැ. එතකොට අපිටත් පුළුවන්. අපිට ඒව නිෂ්පාදනය කරන්න සල්ලි නැත්නම් ඒව ගෙන්න ගන්න පුළුවන්නේ. ඒ වගේ ගොඩාක් ඒ පහසුකම් දැම්මම ලංකාවේ තියෙනවා. ඒ අදහස් පොඩ්ඩක් මාරු කරලා මේක අපි ඕන එකමෙන් කරමු. මේක ළමයි කැමති වෙයි. මේ වගේ ඒවට විවෘත කරන්නේ ඒගොල්ලන්ගේ ලෝකය කියන එක කවුරු හරි මේක අහන් හිටපු එක්කෙනෙක් ඔළුවට ගත්තොත් මං හිතන්නේ ලොකු උදව්වක් වෙයි. මොකද ළමයින්ට ඉංග්‍රීසි හුරු කිරීමෙන් කවද හරි ඉතාම විශිෂ්ට මේ විද්‍යාඥයෙක් බිහි වෙන්න පුළුවන්. ඒ පොඩි දෙයි. මොකද ඉතාම බුද්ධිමත් ඉතාම හැකියාවන් බහුල කාන්තාවන් සහ පිරිමි ළමයි ඉන්නවා ගම්වල. ඒගොල්ලන් කවද හරි හිතුවත් විද්‍යාව එන්ජිනියරින් අපිට අයත් නෑ අපිට ඉංග්‍රීසි බැරි හින්දා කියලා එහෙම හිතන්න ඕනේ නෑ කියන එක ඉතා පැහැදිලිව ඔබ කිව්වා. වැඩ කළ යුතුයි. විශ්වවිද්‍යාලයටත් එනවා ඉංග්‍රීසි එච්චර බැරි අය. හැබැයි පුළුවන් කට්ටියට ඊට වඩා වාසියක් වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන ඒක ඈත් නොකරන්න කියන පණිවිඩේ තමයි ඔබ කිව්වේ. මහාචාර්යතුමියනි, දැන් මම ඔබත් එක්ක ඉංග්‍රීසියෙනුත් මේ වැඩසටහන කරනවා. ගොඩාක්ම ස්තුතියි. මොකද විශේෂයෙන්ම දැන් මං වගේ කෙනෙක්ට ඔබ මගේ විශ්වවිද්‍යාලේ. එතකොට ඔබ මේ වෙලාවේ කරන කාර්ය ඉතාම අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ඒක ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. සහ සමූහයක් වශයෙන් කාන්තාවන්ට ලංකාවේ ඉන්න විද්‍යාඥයන් සහ ඔබ කරන වැඩ සහ ඔබගේ පශ්චාත් උපාධිය ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන්ද මම දැන තරමේ ඔබගේ තනතුරු තුනක් කියමු මේ අන්තිමට. හරි ඔබ මොන අංශයේද එහෙම ඉන්නේ කියලා මම හරිනම් පටන් ගන්න ඕනේ එතනින්. හැබැයි අපි ඉවර කරන්න ඉස්සෙල්ලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු. මම වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්ති වේදී සහ අංක වෛද්‍ය අධ්‍යයනංශයේ ඉන්නේ. එතකොට මම මගේ වෛද්‍ය ප්‍රාථමික ඩිග්‍රී එක කොළඹ වෛද්‍ය පීඨයෙන් ග්‍රැජුවට් වෙලා ඊට පස්සේ තමයි මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබුණා. පෘතුරාජ මන්දිරයේ ශිෂ්‍යත්වයක් ලැබුණා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති වේදී පිළිබඳව වැඩිදුරට අධ්‍යයනය කිරීමට ඇත්තටම ඒකිනුත් වැඩිදුරට දිගටම පරීක්ෂණය සහ අධ්‍යයනය කරේ වෛරස් වලට ප්‍රතිශක්ති වේදේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් එතකොට කොවිඩ් ආවහම ඒකෙන් හසුවක් වුණා. ඒකම මම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙ ඉන්නකොට ඔක්ස්ෆර්ඩ් ස්පිරිතාලේ කියන විශ්වවිද්‍යාලයේ ස්පිරිතාලේ ක්ලිනික් වලට ගිහිල්ලා අසාත්මිකතා සහ ඒ වගේ ඒවට ප්‍රතිකාර කරන විදිහ දැනගත්තා. ඉතින් ඔය විදිහට තමයි අධ්‍යාපනය හැදෑරුවේ. හැබැයි ඔබ වසංගතයේ එnde ඉස්සෙල්ලා වුණත් ඔක්ස්ෆර්ඩ් එක්ක කෙලින්ම සම්බන්ධකමක් තිබ්බ නේද මහාචාර්යතුමනේ, විශේෂයෙන්ම ඩෙන්ගු සම්බන්ධව? ඔව්, එහෙනම් ඒක තමයි. දැන් අර මම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ 2004 තමයි පටන් ගත්තේ මගේ පශ්චාත් උපාධිය. ඒක 2007 අන්තිමට තමයි මගේ මේ අතර තීසිස් එක සබ්මිට් කරේ. විභාගයේ 2008 ජනවාරි වල තිබුණාට පස්සේ මම ඊට පස්සේ ඉවර කරලා ලංකාවට ආවා. එතන සිට මම එතන 2008 ඉඳන්ම මම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේත් එක බැඳිලා හිටියා ඇකඩමික් විසිටර් කෙනෙක් විදියට.
එතකොට එහෙම ඇකඩමික් විසිට තනතුරක් තිබුණා 2008 ඉඳන්. එතකොට ඒ එක හින්දා මට ඇත්තටම ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි අර විද්‍යා සංග්‍රහවලට කියවන්න හැකියාවක් නැහැ. මොකද අපිට ඒවා subscribe නැති හින්දා. එතකොට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අර ඔක්කොම ඒ සම් කියන්නේ ඒ දවස්වල ඉඳන්ම අපි ඉන්ටර්නෙට් එකෙන් තමයි ගොඩක් ඒවා කරගන්න පුළුවන් වුණා. එතකොට ඒ ඔක්කොම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තියෙනවා මට බඩු බාහිර සහ මූල්‍යමය අතිනුත් අපිට පර්යේෂණ නැගීම සඳහා මට උදව් කරා. ඒක තමයි දැන් ඔය ඔක්කොම අහන් ඉඳි දැන් ඒ ඔක්කොටම අවතීර්ණය වෙන්න භාෂාව වැදගත්. එතකොට කවුරු හරි ඔබ මං කියන්නේ මං ඉන්ස්පිරේෂන් එකක් කියලා ඔබව ආදර්ශයට ගන්න පුළුවන් කෙනෙක්. මොකද ඔබත් මවක් ඒ ඔක්කොම එක්ක මේ කරන වැඩ ටික පුළුවන් නම් අර භාෂාවට මුල සිටම ඇරෙන්න ඔබ මවෙක් නම් අහන් ඉන්න ළමයිව එක වේදනාව වෙන්නේ මේ සින්දු දාලා ෆිල්ම් දාලා කාටුන් ඕනනම් දෙන්නල භාෂාවට යොමු කරලා තියන්න. මොකද එතකොට ඇරෙන දොරවල් ඉතාම විශාල දොරවල් වෙන්න පුළුවන්. ඒකින්ද මේ මහාචාර්යතුමනි බොහොම ස්තුතියි. මම නැවත ඔබව හම් වෙනවා මේක ඉංග්‍රීසියෙන් සාකච්ඡා කරන්න. දැනට මේ සිංහල අපේ මට වාර්තික සම්මුඛ සාකච්ඡාවක් කරන්න ඇවිල්ලා කාන්තාවන්ට විද්‍යා විෂය තුල තියෙන තැන ගැන සාකච්ඡා කරලා ඒක ඔබ පැමිණීමම මට සෙලිබ්‍රේෂන් එකක්. ඒක සතුටට කරුණා ඊයේ ජාත්‍යන්තර දිනය වුණ මේ දවසට. බොහොම ස්තුතියි. ස්තුතියි මට ආරාධනාවට.